අයිපවන් කියලා පිළිගන්නවා අපේ ජීවිතයට ජියෝ හැමෝම ඉතිං ඔයා තවමත් අප සබස්ක්‍රයිප් කල නැත්නම් පහල යන සබස්ක්‍රයි් බන්නන්නේ ගොබලා අපේ සබස්ක්‍රයිප් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා ඔයාට මං කිවතින්නේ එම මහදීප පලාවිත වෙනවා කියලා එහමත් නතම් මහදවිප පාාවෙනවා කියලා ඇත්තට මේක විශ්වාස කරන්න පුළුවන් කාරණ ඇත්ත ඇත්තටම එහෙම කල්පිතයක් ලෝකයේ තිබිලා තියෙනවා ඉතින් අදා පිගෙන ගැන්නේ යන්නේ අන්න ඒ කියන කල්පිතය සම්බන්ධව. කල්පිතේ අපි කියන්නේ මහදවීප පලාාවිත කල්පිතය කියලා. මහදවී පහ සාගරවල සම්භාවය සම්බන්ධව අපි එදා ඉගෙන ගත්තා චතුස් තල කල්පිතය සම්බන්ධව. ඉතින් අදත් අපි ඉගෙනගන්න යන්නේ මහදවී පහ සාගර නිර්මාණය වීම සම්බන්ධව ඉදිරිපත් වෙච්ච කල්පිතයක් ගැන. ඉතින් මේ කල්පිතය ඉදිරිපත් කරන්නේ කිස්තුර්ය නෙද්දස් නොමසේ දොලහ පහල අතර කාලය තුළදී ජයමානු ාතික ඇල්ෆ්‍රඩ බෙක්න කියන පුද්ගලයා විසින්. මේ කල්පිතයට හු නම දෙන්නේ මහත්වීප ප්‍රාවිත කල්පිතය කියයි. ල්්‍රඩ ක්න කියන දියටට පෘතිවේ ගෝලාකාර වස්තුවක් වෙන වගේම ඒ තුළ පිහිට ලැතියෙන මහත්වී පහස් සාගර කියන පළවිනිගණයේ විශාල භූරුවපයන් නිර්මාණය වීම සම්බන්ධව ඔහු මතයක් ඉදිරිපත් කරනවා. මේ අනුව ඔහු කියන ආකාරයට මීට අවුරුදු මිලියන ගානකට යතදී පෘතුවිය සියලු මහත්දවීපෑන් එකට ඒකරාශී වෙලා පැවතිලා තියෙනවා. අපි ඒකට කියන්නේ සුපිරි මහත්වී පේහෙවත් පැන්ජියාව කියලා. ක්න මේ විදියට ඳුන්වා දුන්නු මහත්වීපය වටා තිබ්බ සුපිරි සාගරයට හු කිව්වා තෙතිස් එහෙමත් නැත්තම් සුපිරි සාගරයේ කියන නමින් තවත් සමහර පොත්වල පැන්ත ලසා කියන නමිනුත් මේ සාගරයේ නම් කරලා තියෙනවා. මේ අනුව පැහැදිරි වෙන්නේමට අහුරුදු මිලියන ගානකට ඉයතදී පෘතුවේ සියලුව මහත්වීප එකට ඒකරාශීව පැවතුනයි කියන එක ඉතිං ඒ මහත්වීපයට තමයි වෙක්්න විසින් සුපිරි මහත්වීපයේ කියල නම් කරේ. ඒ වටා වූ සාගරය ඒ හේතුවෙන් තෙතිස් එහෙමත් නැත්තම් පැන්ත ලසා කියන නමින් එහෙමත් නැත්තම් සුපිරි සාගරය කියර නමින් ඔහු විසින් හඳුන්වා දුන්න. සමක රේකාාවෙන් අක්ෂාංසු බින්දුවට ආසන්නව නිර්මාණයවේ තිබ මේ සුපිරි මහන්වීපේතුළට ඇතිවෙච්ච පීඩනය හේතුකොටගෙන පැංජියාව තෙතිස් කියන කුඩා මුහුදකින් කාදනය වනයි කියලා ඇල්්‍රටඩ් බෙක්න විසින් අදහස් කරන. වියට ගොඩවිම් කාදනය කන ලද මුහදට ඉනිසාපි කියන්නේ තෙතිස් මුහද කියලා. මේ විදියට නිර්මාණය වෙලා තිප්ප සමස්ත පෘතිවිපද්ධතිය තුළට ඉට පසුකාලීනෝ නිර්මාණය වෙච්ච යෝධ උදම් බලෑ. එහෙමත් නැත්තම් සාගර රලක් හේතුවෙන් මේ සුපිරි මහදවීපය කොටස්වලට කැඩිලා වෙන් වෙලා දිහිිල්ලා ක්‍රමයෙන් ක්‍රමයෙන් සාගරය මත පලාාවිතවෙමින් අද තියෙන තත්ත්වය දක්වා, ගොඩබින් ප්‍රාවිත වනයි කියල තමයි හැල්ෆ්‍රඩ් බෙක්න මඟගේ කල්පිතේදී අදහස් කරලා දක්වන්නේ. මේ විදිහට ගොඩබිම් පලාාවිත වෙනවයි කියන අදහසත් එක්ක මයාලට මතක්වෙන කාරණය තමයි දෙදා සතර දොළොස්වැනි මාසේ විසිහය වෙනද ඇතිවෙච්ච සුනාමි තත්වේ. එහනම් ඒ අවස්ථාවෙදිත් ගොඩබින්ම් පලාවිතවීමක් එහෙමත් නත්තන් ගොඩබිම් සාගරය මත එහට හැට ගමන් කිරීමක් සිද්ධ වෙන්න තිබ්බ නේද. ඒ විාල ශ නිසා දෙලක්ෂ තිස්සෙක්දහක් විතර ජීවිත ලෝකය තුළිුම නැතිවලා ගිය. ඉතින් හේනන් අයි ගොඩමින් පලාාවිත වුණේ නැත්ත කියලා ඔයාලට ගැටලුවක්කේවි. ඉතින් පොඩ්ඩනේ ඔයාල හිතනාව වගේම විචාරකයන්ගේ ප්‍රමුක මතය බවට පත් වනේ, මේවාගේ විශාල භූරූපයන්, සාගර ජලයකට පාකරල යවන්න බැහැයි කියන එක. ඉතින් එද්දාස් නවසේ හැටනමේදි සාගරපත්ල පැතිරීම පිළිබඳ සාධක සොයා ගැනීමත් එක්ක ඇල් රඩ් වෙෙක්න විසින් ඉදිරිපත් කන ලද මෙම මතය ප්‍රතික්ෂයප වෙනවා. එනිසා පැහැදිල වෙනවා ඊළඟ මතේ තුළදි. අපි ඊළඟට බලාපොරොත්තුවෙන පාඩම තමයි, තැටිතල බූ කාරක කල්පිතය ඒ කොට සිදි ඒ සම්බන්ධ අපි ඉගෙන ගන්නවා. ඉතින් දැන් ඊීලඟට අපි මේ කොටසේ තවදුරටත් ඉදිරියට විස්තර කරගෙන යමු එද්දාස් නොමසය දොළහාවර්ෂයයේදී ඇල්ෆ්‍රඩ් වෙෙක්න විසින් ඉදිරිපත් කන ලද මෙම කල්පිතය එද්දාස් නොමසය පහළව වෙනවිට සමස්ථ ජර්මණිය පුරාවටම ව්‍යාප්ත වුණ ඇල්ෆරඩ් වෙක්්නය මෙ ත ඉදිරිපත් කළ ලියල තිබ කෘතිය මුල්ල අවස්ථාවවිදි රචනා කරලා තිබේ ඉංග්‍රීසි භාෂාවේ. එදස් නොමසේ විසි දෙකේදී ජර්වන් බසින් රචනා වෙලා තිබ්බැයි කෘතිය ඉංග්‍රී සිභාෂාවට පරිවර්තනය වෙනවා. අපේ නම හඳුනගන්නි පොඩ්ඩනන්නේ මහදවීපහා සාගරවල සම්භාවය යන කෘතිය නොමින්. සමකාසන්නයට ආසන්නව පිහිටා තිබුණු මෙ සුපිරි මහදවීපයට සූරයාමගින් ඇති කන ලද බලපෑම් හේතුවෙන් ඇති වූ පීඩනය පදනම් කරගෙන පැංජියාව තෙතිස් කියන මුහදකින් කාදනය වුණු බව ඔහු විසින් අදහස් කරනවා. ඒ මුහදට අපි එතකොට කියන්නේ තැතිස් කියන අනවර්තනාවේ. තෙතිස් කියන සාගරයෙන් තෙතිස් කියන මුහුද නිර්මාණය වුනයි කියලා එනිසා අපපි අදහස් කරන. මේ කියන කෘතිය සඳහන් කරන ආකාරයට මීට අවුරුදු මිලියන තුන්සීකට හෙතදි. එහෙමත් නත්තම්? ි හඳුනගන්නවායේ භූ අවදිය පැලිසුසයික භූයුගේ අංගාරදොර බූ අවදේ ඉහළ මිසිපියානු කාලයතුරදී ලෝකේ සමස්තම මහද්‍රීපයැන් සියල්ලක්ම එකට ඒකරාශී වෙලා තිබ්බා ඉතින් ඒ මහදදීපේට තමයි ඇල්ෆ්‍ර් බෙක්න විසින් පැංචියාව කියලා නම තිබ්බේ. ඒවගේම ඒ වටා වූ සුපිරි සාගරයට ඇල්ෆඩ් බෙක්්න විසින් තේතිස් කියලා කිව හමත් නැත්තම් පැන්තලසා කියලා සඳහන්කර. මේ විදිතියට හතුන ගද්දි දීර්ග කාලයක් අක්ෂාංස බිින්දුවට ආසන්නව පිහිටාතිවුණු මෙ මහන්දවීපයන්ට මොකද දෙෙන්න පොඩ්ඩනේ දීර්ග කාලයක් ඇතිවෙච්ච පීඩනය හේතුවෙන් ගොඩබිම් කාදනය වෙලා අපි අර කිව්වා වගේම තෙතිස් කියනු මුහුද නිර්මාණය වීම සිද්ධ වෙනවා. පසුකාලීනම ඇතිවෙච්ච යෝද උදම් බලයක් හේතුවෙන් එහෙමත් නතන් අරකිව්ව පොල්්පලච් ලවෑගේ හේතුවෙක් මෙ සියලුම මහදවීපයන් කොටස් වලට කැඩිලා වෙලා යනවයි කියල හු අදහස් කන්නවා. ඒයනුව සමකෙන් නුතුරු අර්ධයට ගියපු කොටස් වලට අපි කියන්නේ. අංගාරාලන්තය ඒවත් ලොරේෂියාව කියලා. ඒවගේම සමකෙන් දකුණට පාවී ගීපු කොටස අපි හඳුන ගන්නේ ගොඩ්වානා ලන්තය කියලා. මේ විදිහට ගොඩබම් පලාවිත වෙන්න ප්‍රධාන වුණු හේතුව පොල් පලජ් බලවේගේට ඇතිවෙන්න ඒ විදිහට බලවේගේ නිර්මාණය වෙන්න හේතුව පැහැදිලි කරන්න බැරවන එක ඇල්්‍රටඩ් වෙක්්නගේ මත ප්‍රධානතම දුරුවලකමඋුණා. සමකයේ දෙසට ඇති කන ලද ගුරුත්වාකර්ශණ බලය විදි පොල්ප්‍රච් බලවේගේ නිර්මාණය වෙන්න හේතුවයෙනයි කියලා ඇල්්‍ර බෙක්න අදහස් කරත් ඒ මතේ නිවර දෙවනේ නැහැ. එදදාස් නමසේ හැටනමේදී සාගරපත්ල පැතිරීම පිළිබඳ සාධක සොයාගැනීමත් එක්ක ඒ විදිහට වේ මතය ප්‍රතික්‍ෂේපවුනත් ලෝකෙල් තුළ අදටත් විධ සංකල්පයන් ඔප්පු කරද්දි මේ කියෙන් ඇල්පට් වෙෙක්නය විසින් ඉදිරිපත් කන ලද සංකල්පය භාවිතා කරනවා. වෙත් එද්දස් නොමසේ තිස් හතේදී. ඒස් දුටවා එදදස් නොමසේ පනස් පහයේදි වොරන් කේරී එදදස් නොමසේ හැට තුනේ දී මූස්ෝ විල්සන් කියන පුද්ගලයෙන් විසින් ඇල්ෆටඩ් බෙක්න විසින් ඉදිරිපත් කන ලද මතය තහවුරු කරන්නට වුණ මේ අනුව පැහැදිලිවෙන ආකාරයට මහද්‍යව පලාාවිත වෙන්න නිවැරදි හේතුව ඉදිරිපත් කරන්න බැලවුන තමයි ඇල්ෆටඩ් බෙක්නගේ මතේ ප්‍රධානතම දුරුවලකම වුණේ කෙසේ තත් තමන්ගේ මතයෙන් බැහර නෝවු ඇල්ඩ් බෙක්න? විධ සාක්ෂි සාධක ඉදිරිපත් කරමින් තම මතය තහවුරු කරන්නට උත්සාගත්තා. ඒ ඇතරට ප්‍රතිමක වෙරලවල් අතන ඇති සම්බන්ධතාවේ ජීවවිද්‍යාත්මක සාක්ෂි, පුරා දේශගනික විද්‍යාත්මක සාක්ෂි, පුරා චුම්බක විද්‍යාත්මක සාක්ෂි කියන කාරණා ඇතුලත් වෙනවා. ඉතින්පොඩ්ඩ නේ අද අපි මේ විදේ තිගෙන ගත්තේ මහත්වීප පලාවිත කල්පිතය සම්බන්ධව. ඉතින් තවත් දවසක තවත් අලුත් බූරූප පාඩමේ කොටසක් එකින් හම්බෙන බලාපොරොත්තුය සමුගන්න ඉතින් ඔයාලා තවමත් අප සබස්ක්‍රයිබ් කල නැත් නම් පහල තින සබස්ක්‍රයි් ඩ්න ගොබලා අපි සබස්ක්‍රයි් කරන්න කියලත් ආදරෙම් මතක් කරනවා. වඩිය කොහ දයිනම් කමෙන්ට කරන්න ෂයා කරන්න ලයි කරන්න.